යාළුවෝ සෙට් එක. ඔන්න අදත් අපි ඔබව සාදරයෙන් පිළිගන්නවා. FL Boy in Canada YouTube channel එක වෙතට. කැනඩාවේ කැල්ගරි නගරේ ඉඳලා දැන් වෙලාව 8:00 මාරයි. ඔයගලන්ට පේනවා නම් දවල් 12 වගේ. වරි වෙන්න එපා. මෙහි සමර් ටයිම් එකට රෑ 10 ඉතර වෙනකන් ඉර පායලා තියෙන්නේ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ අපේ ඔඩියන්ස් එක අපෙන් අහපු ප්‍රශ්නයක් ගැන. ලංකාවේ ඉඳලා කැනඩාවට එන්න කොච්චර වෙලාවක් යනවද? සහ මම කතා කරන්න බලාපොරොත්තු වෙන ෆ්ලයිට් රූට්ස් කීපයක්, ඒ වගේම මගේ ෆ්ලයිට් ජර්නි එකේ මට වෙච්ච මිස්ටේක්ස්, ඒ වගේම මේක අහගෙන ඕගලන්ට මොන හරි අලුත් දෙයක් ලර්න් කරන්න පුළුවන් වේවි. මොකද ගොඩාක් අය මේ දවස්වල ලංකාවේ ඉඳන් කැනඩාවට එන්න හරි උනන්දුවෙන් ආසාවෙන් බලනවා, ඒ වගේම උත්සාහ කරනවා ගොඩාක් පිරිසක්. ඉතින් ඒගොල්ලන්ටත් ගොඩාක් වැදගත් වේවි අපේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ලටත්, එම්ප්ලෝයර්ස්ලටත්, එම්ප්ලොයිස්ලටත් ගොඩක් වැදගත් වේවි මේ වීඩියෝ එක. ඉතින් මම මුලින්මම කැනඩාවට එන්නේ ඕලෙවල් කළා. ඒ ඕලෙවල් කළා එනකොට නම් ඉන්නේ පේරන්ට්ස්ලත් එක්ක. ඒකෙන් හින්දා ලොකු ඉෂු එකක් තිබුණේ නැහැ. මොකද ඒගොල්ලෝ ඉන්ෆර්මේෂන් දැනගෙන හිටියා හින්දා කලින්. මුලින්මම මං මෙහෙට ආවේ 2010 වගේ කාලේ ඕලෙවල් කරාට පස්සේ. එතකොට ආවේ ශ්‍රී ලංකාවෙන් අපි ලන්ඩන් වලට ඇවිල්ලා, ලන්ඩන් හීට්‍රෝ එයාපෝට් එකෙන්. ලන්ඩන් හීට්‍රෝ එයාපෝට් එකෙන් ඩිරෙක්ට්ලි කැල්ගරි වලට ෆ්ලයි කරා. එතකොට ටයිම් එක ගැන කතා කරා. මගේ මුල්ම ජර්නි එකේ ලංකාවේ ඉඳලා හීට්‍රෝ වලට යන්න පැය 12ක් යනවා. ශ්‍රී ලංකන් එයාලයින් ඔපරේට් කරන්නේ. ඉඳන් ලන්ඩන් හීට්‍රෝ වල ඉඳන් කැල්ගරි වලට එන පැය 8ක් ගියා. එතකොට 12:08 පැය 20යි. එතකොට ෆ්ලයි කරලා තිනවා. ෆ්ලයි කරන ටයිම් එක තමයි පැය 20ක්. නමුත් ට්‍රාන්ස්ෆික් ටයිම් එක ගත්තොත් සමහර වෙලාවට ඒක ඩිපෙන්ඩ්ස් වෙනවා අපි බුක් කරන විදිහත් එක්ක. ඉතින් සමහර වෙලාවට ට්‍රාන්ස්ෆික් ටයිම් එක පැය 5ක්, සමහර වෙලාවට පැය 12 ඉන්න වෙන වෙලාවලුත් ට්‍රාන්ස්ෆික් ටයිම් එක තියෙනවා. ඉතින් කවුරු හරි ඇහුවොත් මේ මං ගිහිල්ලා ඇවිල්ලා එහෙම කීප වතාවක්ම ලංකාවට ගිහිල්ලා මෙහෙට ඇවිල්ලා තිනවා. ලේසිම විදිහ, කවුරු හරි ඇහුවොත් පහසුම විදිහ, කන්වීනියන්ම විදිහ කැනඩාවට එන්න ඕගොල්ලෝ බුක් කරන්න ටිකට්ස් ලන්ඩන් හීට්‍රෝ හරහා. ඊට පස්සේ ලන්ඩන් හීට්‍රෝ වලින් ඕගොල්ලෝ ටොරොන්ටෝ වලට නම් යන්නේ ටොරොන්ටෝ වලට ෆ්ලයිට්ස් තිනවා. කැල්ගරි වලට නම් එන්නේ ලන්ඩන් හීට්‍රෝ වලින් කැල්ගරි වලට ෆ්ලයිට්ස් තිනවා. ඉතින් මේක තමයි පහසුම කන්වීනියන්ම විදිය ඔයගොල්ලන්ගේ ටයිම් එක සේව් කරાવી. ඉතින් මොකද මං අකමැතිම දෙයක් තමයි ට්‍රාන්ස්ෆිට් ටයිම් එක වැඩි වෙනකොට අකමැති. සමහර වෙලාවට පැය 7-8 අනිත් එයාපෝට්ස් වල අනිත් ඉන්න වෙන වෙලාවල් තියෙනවා සමහර එයාපෝට්ස් වල. ඉතින් මෙහෙම ඉන්නකොට ඉතින් හරිම බෝරින්. ඉතින් මේක තමයි මං අකමැතිම දේ ට්‍රාන්ස්ෆිට් ටයිම් එක. ඉතින් ඒක පුළුවන් තරම්ම අඩුම කරගෙන එන්න හොඳම රූට් එකක් තමයි පහසුම විදිහට ලන්ඩන් හරහා කැල්ගරි වලට එන එක, එහෙම නැත්නම් ටොරොන්ටෝ වලට යන එක. එහෙම නැතුව තවත් ෆ්ලයිට්ස් රූට් කීපයක් මම කියන්න ඕගලන්ට පුළුවන්. ඉතින් මේවා ට්‍රයි කරන්න කවදා හරි දවසක. ශ්‍රී ලංකාවෙන් ඉඳලා ඩුබායි වලට ඇවිල්ලා ඩුබායි වල ඉඳන් ටොරොන්ටෝ පියර්සන් එයාපෝට් එකට එන්න පුළුවන්. මං ඉන්නේ කැල්ගරි හින්දා මට ටොරොන්ටෝ වලින් ආපහු කැල්ගරි වලට ෆ්ලයිට් එකක් ගන්න වෙනවා. මේ එක විදියක්. ඕන්නම් පුළුවන් ලංකාවේ ඉඳන් දෝහා වලට ඇවිල්ලා දෝහා වල ඉඳන් ටොරොන්ටෝ වලට ඇවිල්ලා ටොරොන්ටෝ වල ඉඳන් කැල්ගරි වලට එන්න. එහෙම නැත්නම් තවත් විදිහක් තමයි ඕගලන්ට පුළුවන් ලංකාවේ ඉඳන් ඩුබායි වලට ඇවිල්ලා ඩුබායි වලින් ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් වලට ඇවිල්ලා ලොස් ඇන්ජලිස් වලින් ඕන්නම් කැල්ගරි වලට එන්න පුළුවන්. ඉතින් මේ වගේ ඉතින් රූට්ස් ගණනාවක්ම තියෙනවා. යනකොට මම මේ අවුරුද්දේ මාර්ච් මල් ලංකාවට ආවා. ඒ එනකොට මං ආවේ කැල්ගරි වල ඉඳන් ටොරොන්ටෝ වලට ගිහිල්ලා, ටොරොන්ටෝ වලින් මං ගියා ස්විස්ටර්ලන්ඩ් සුරිච්, සුරික් වලින් මං ගත්තා ශ්‍රී ලංකාවට එයාලයින් එක. එතකොට ඒක මට හොඳයි, ඉතින් අලුත් අත්දැකීමක් වුණා. තව විදිහක් තමයි ඕනම් ඕගොල්ලන්ට පුළුවන් ලංකාවේ ඉඳන් ජර්මන් ෆ්‍රැන්ක්ෆර්ට් වලට ඇවිල්ලා ජර්මන් වල ඉඳන් ඕන්නම් කැනඩාවට එන්න.
එහෙම නැත්නම් තවත් විදිහක් තමයි ඕගොල්ලන්ට කොල්ල ලංකාවේ ඉඳන් නෙදර්ලන්ඩ් වලට ගිහිල්ලා නෙදර්ලන්ඩ් වල ඉඳන් කැනඩාවට එන්න. ඉතින් ෆ්ලයිට් රූට්ස් ගණනාවක්ම තියෙනවා. ඉතින් මේක හොඳයි. ඉතින් හැමදාම එකම විදි එකම එයාපෝට් එකෙන් යන එනවට වඩා වෙනස් එයාපෝට්ස් ට්‍රයි කරන එක හොඳයි. ඕගොල්ලන්ට පුළුවන් නම් ඔන් ඇරයිවල් වීසා ගන්න වෙරි ගුඩ්. පුළුවන් නම් ඒ රටවලුත් ඕගොල්ලන්ට ටග් ගාලා ගිහිල්ලා ඔයගොල්ලන්ට ෆ්ලයිට් එක අඩුම තරමේ පැය 10ක්වත් තියෙනවා ට්‍රාන්සිට් ටයිම් එක. ඕගොල්ලන්ට පුළුවන් ඔන් ඇරයිවල් වීස් එකක් ගහගෙන ගිහිල්ලා ඒ රටවලුත් බලලා ඒ මේ හැකියාව තියෙනවා. ඉතින් ඒකත් හොඳ අත්දැකීමක්. ඉතින් මේක කරන්න නම් අඩුම තරමේ පැය 10ක්වත් තියෙනවා ට්‍රාන්සිට් ටයිම් එක. ඉතින් මෙහෙම කරපු වෙලාවක් තියෙනවා. මම ලංකාවේ ඉඳන් ඩුබායි එන කැනඩා ලංකාවේ ඉඳන් කැනඩාවට එනකොට මම ඩුබායි විසිට් එකක් දාන උමනා වුණා. ඉතින් ඒ වෙලාවේ මට තිබුණේ ෆ්ලයිට් එක ඩුබායි වල ඉඳන් ලොස් ඇන්ජලිස් වලට ගන්න මේ පැය 10ක ට්‍රාන්සිට් ටයිම් එකක්. ඉතින් මේ පැය 10 කාල සීමාව මට ඔන් ඇරයිවල් වීස් එකක් දාගෙන මං ඩුබායි සිටි එක බලන්න සිටි 2 එකක් ගියා. ඉතින් මේ වගේ කරන අයට නම් ඉතින් හොඳ ඔපචුනිටි එකක්. ඩිෆරන්ට් එයාපෝර්ට්ස් වලින් එනකොට පුළුවන් ඕගොල්ලන්ට එළියට ගිහිල්ලා ඕන්නම් ඒ අත්දැකීමත් අරගෙන ඉන්න. එතකොට මේක කොහොම වුණත් දවස් දෙකක ඉතර ජර්නි එකක් ලංකාවේ ඉඳන් කැනඩාවට එනකොට මං අද මෙහෙම පිටත් වුණා ලංකාවට එන්න. මට ලංකාවට එන්න පුළුවන් ඉන්නේ අනිද්දාට. ඒ මේකේ ෆ්ලයින් ටයිම් එක ගත්තොත් ෆ්ලයි කරන ටයිම් එක පැය 48ක් යන්නේ නැහැ. නමුත් ට්‍රාන්සිට් ටයිම් එකත් එක්ක දවස් දෙකක් විතර යනවා මේ ජර්නි එක. එතකොට මේ ජර්නි එකේදී වැදගත් වෙන කරුණු කිහිපයක් මම කතා කරන්න. මට වෙච්ච අත්වැරදීමක්. මං එනකොට මං බුක් කරේ කටාරයා බේස් තමයි දැන් මගේ එයාලයින් එක ඔපරේට් කරන්නේ. එතකොට මං චෙක්ඉන් වෙන්න ඕනේ හැම තිස්සෙම කටාරයා බේස් එක්ක. මොකද ඕගොල්ලෝ වෙන ලයින් එකක ඉන්න එපා. හැම තිස්සෙම ටිකට් එක බලන්න ඔපරේට් කරන්නේ මොන එයාලයින් එකෙන්ද කියලා ඔයගොල්ලන්ගේ ජර්නි එක. එතකොට මං වැරදිලා ශ්‍රී ලංකන් එයාලයින් එකේ ඒ ලයින් එකේ තමයි හිටියේ. එතකොට මේක ද ලැක් ඔෆ් නොලෙජ්. මගේ නොසලකිල්ල නොදනුවත්කම ද ලැක් ඔෆ් නොලෙජ්. මම මුලින්මම තනියෙන් මෙහෙට එනකොට. එතකොට ඔයගොල්ලන්ගේ අපරාධය එහෙම වුණොත් ටයිම් එක සේව් කරගන්න ටයිම් එක වේස් වෙලා එතකොට අනිත් ෆ්ලයිට් එක වුණත් පරක්කු වෙන්න පුළුවන්. මේ වගේ දේවල් හින්දා එකින්ද මතක ඇතුව හැම තිස්සෙම එයාලයින්ස් වලට වෙනමම චෙක්ඉන් ඩෙස්ක් තියෙනවා. ප්‍රධාන වශයෙන් අපි මතක තියාගන්න ඕනේ හොඳට ටිකට් එක චෙක් කරලා බලන්න ඔපරේට් කරන්නේ මොන එයාලයින් එකෙන්ද. ඒ එයාලයින් එක තමයි අපි චෙක්ඉන් වෙන්න ඕනේ. ඉතින් මේක හරිම වැදගත්. ඒ වගේම තව කාරණාවක් තමයි ස්පෙෂලි ඔයගොල්ලෝගේ පාස්පෝර්ට් තියාගන්න බෑග් එක. මේක හරිම ප්‍රවේශන් සහගතව තියාගන්න. කියාපොලි කොහෙවත් දාන්න එපා මේක. මොකද ලොස් වුණොත් ඔගොල්ලොන්ගේ ලොකු සල්ලි වේස්ට් එකක්. ඔගොල්ලොන්ගේ ෆ්ලයිට් උත් මිස් වෙනවා. ඒකින්ද මතක ඇතුව මේ බෑග් එක වොෂ්රූම් එකට ගියා මේ බෑග් එක අරගෙන යන්න. පාස්පෝර්ට් තියෙන බෑග්ස් කොහෙවත් දාන්න එපා කිසිම එයාපෝර්ට් එකක. සමහර වෙලාවට පැය 7-8 ට්‍රාන්සිට් ටයිම් එකක් ඉන්නකොට හරිම ටයර්ඩ් අපේ බෑග් එක පැත්තකින් තියෙනවා. සමහරවිට එහෙමම මතක වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් කරන්න එපා. මොකද එහෙම වුණොත් ඒක ලොකු මිස්ටේක් එකක්. ඒ වගේම අපිට යන කොස්ට් එකක් තව වැඩි වෙනවා. මොකද ආපහු අපිට එයාලයින්ස් බුක් කරන්න වෙනවා. මොකද මිස් උනේ එයාලයින් වල තිබ්බ වරදක් හින්දා නෙවෙයි, අපේ තිබ්බ වරදක් හින්දා. ඒ වගේම බෝඩින් පාස් ගන්නකොට හැම බෝඩින් පාස් එකකම ගේට් නම්බර් එක දාලා නැහැ. සමහර බෝඩින් පාස් වල විතරයි ගේට් නම්බර් එක දාලා තියෙන්නේ. ඉතින් මේකත් මං එනකොට කන්ෆියුස් වෙච්ච තැනක්. ස්පෙෂලි මොකද අපි ගේට් එක හොයාගන්න සමහර වෙලාවට වෙන ඒ ආපෝට් එකකට අපි ලංකාවේ ඉඳන් අපි හිතමු දෝහා එන්නේ කියලා, දෝහා කටාර හරහා කියලා. දෝහවලට ලෑන්ඩ් කරාට පස්සේ තමයි ස්ක්‍රීන්ස් තියෙනවා ගොඩක් වෙලාවට එයාපෝර්ට්ස් වල. පැය 2-3කට කලින් ෆ්ලයිට් එක ඒගොල්ලෝ මේ පැය 2-3කට කලින් ස්ක්‍රීන් එකේ දානවා අපේ ෆ්ලයිට් නම්බර් එකත් එක්ක ගේට් නම්බර් එක. ඉතින් ඒ ගේට් නම්බර් එක හොයාගෙන යන්න අනිවාර්යෙන්ම. මොකද කොහෙවත් ඇවිද ඉන්න එපා. ඕගොල්ලෝ අතරමඟ එයාපෝර්ට්ස් වලට ලෑන්ඩ් කරාට පස්සේ ෂොපින් කරන්න පුළුවන්. අදාළ ගේට් නම්බර් එක හොයාගෙන එතෙන්ට ගියාට පස්සේ
ෂොපින් කරන්න යන්න. මොකද අපි ෂොපින් කරන්න ගියාට පස්සේ වෙන්නේ නොදනුවත්තම ටයිම් එක ගිහිල්ලා සමහර වෙලාවට ගේට් නම්බර් එක දැම්මට පස්සේ ඒ ගේට් එකට යන්න ලොකු වෙලාවක් යනවා. සමහර ගේට්ස් තියෙනවා විනාඩි 20ක් 25ක් විතර යනවා ගේට් එකට යන්න. පයින් ඇවිදගෙන යන්න තියෙන්නේ. සමහර ඒවල නම් ට්‍රේන්ස් ගන්න තියෙනවා එයාපෝර්ට් එකේ ඉඳලා. අනිත් ගේ අපි එයාපෝර්ට් එක ලෑන්ඩ් කරාට පස්සේ ගේට් එකට යන්නේ සමහරවල් ට්‍රේන්ස් ගන්න වෙනවා. සමහරවල්ට බස් එකකින් තමයි යන්න වෙන්නේ. දැන් හීට්‍රෝ වලට හීට්‍රෝ හරහා එනකොට ප්‍රධානම මගේ අත්දැකීම තමයි අදාළ ටර්මිනල් නම්බර් එක බලන්න මොකක්ද කියලා. බෝඩින් පාස් එකේ තියෙන ටර්මිනල් එක මොන ටර්මිනල් එකටද යන්න ඕනි කියලා. ඒක මේ ටර්මිනල් එකට ගියාට පස්සේ ඔන්න ඕරි වෙන්න දෙයක් නැහැ. ලොකුවට ප්‍රධානම කාරණාව තමයි හීට්‍රෝ හරහා එනකොට ටර්මිනල් එකට යන්න ෆ්ලයිට් කනෙක්ෂන් කියලා බෝඩ්ස් ගහලා තියෙනවා. මේ ෆ්ලයිට් කනෙක්ෂන්ස් කියන බෝඩ්ස් ෆලෝ කරන් ගියාම ඕගොල්ලන්ට පුළුවන් අදාළ ටර්මිනල් එකට යන්න. ඉතින් මේක හරිම ඉම්පෝර්ටන්ට්. ඉතින් ලන්ඩන් හීට්‍රෝ වල නම් එක ටර්මිනල් එකක ඉඳලා අනිත් ටර්මිනල් එකකට බස් එකෙන් තමයි අරගෙන යන්නේ. ඉතින් මේ වගේ ඉන්ෆර්මේෂන් හරි වැදගත්. මොකද හේතුව සමහර වෙලාවට අපිට ලොකු ටයිම් එකක් නැති වෙන්න පුළුවන්. සමහර වෙලාවට පැය එකමාරක් වෙන්න පුළුවන් ට්‍රාන්සිට් ටයිම් එක තියෙන. මේ වගේ වෙලාවල් වලදී අපිට හරිම වැදගත් අපේ ටයිම් එක සේව් කරගෙන ටග් ගාලා හොයාගෙන යන එක. අනිත් ගේට් අදාළ ටර්මිනල් එකට ඊට පස්සේ ටර්මිනල් එකෙන් අදාළ ගේට් එකට යන එක ඉතාම ඉම්පෝර්ටන්ට්. පස්සේ පුළුවන් ඔයගලන්ට ෂොපින් කරන්න, පස්සේ පුළුවන් ඔයගලන්ට රිලැක්ස් වෙන්න, මොන හරි කෑම කන්න ඕන නම් කෑම කන්න පුළුවන්. නමුත් ප්‍රධානම දේ තමයි අදාළ ටර්මිනල් එකට ගිහිල්ලා ගේට් නම්බර් එක තියෙන ප්‍රදේශයට යන්න. ඒ මොකද මෙහි එයාපෝර්ට් වල ඕන තරම් තියෙනවා රෙස්ටෝරන්ට්ස් ෂොපින් කරන්න. ඉතින් හැම ටර්මිනල් එකකම තියෙනවා. ඉතින් ඒකේ හින්දා ඒ ගැන වරි වෙන්න දෙයක් නැහැ. ඉතින් මෙන්න මේ වගේ ඉන්ෆර්මේෂන් ටිකක් තමයි මට කියන්න ඕමනා වුණේ, ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕමනා වුණේ. ඉතින් ගොඩාක් අය ප්‍රශ්න අපෙන් අහලා තිනවා. මම පුළුවන් තරම් මේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න ආන්සර් කරන්න බලාපොරොත්තු වෙනවා. සමහර ඒවා වලට ආන්සර් කරන්න මට රිසර්ච් එකක් කරන්න වෙනවා. ඉතින් ඕගොල්ලන්ට මොනවහරි ප්‍රශ්න දැනගන්න තියෙනවා නම් මේ සම්බන්ධව ඕගොල්ලන්ට පුළුවන් කමෙන්ට් කරන්න. ඉතින් අද අපි ඕගොල්ලොන්ගෙන් සමු ගන්නම්. එහෙනම් ආපහු නැවතත් මෙවැනි සුපුරුදු පරිදි වීඩියෝ එකකින් ඕගොල්ලෝ වෙත එහෙමට අපි සූදානමින් ඉන්නවා. අපිව සබ් කරන්න, සබ් කළ නැත්නම් FL Boy in Canada. Have a great day. Bye, take care, see you.